මුළු රටම දන්නවා මට අපේක්ෂකත්වය ලැබුණු පිළිවෙතත් මගේ ප්‍රතිවාදියට අපේක්ෂකත්වය ලැබුණු ආකාරය. කොහොමද මගේ ප්‍රතිවාදියා අපේක්ෂකත්වය ලැබුවේ? වරිග සභාවේ රැස්වීමක් තිබ්බා. වරිග සභාවේ රැස්වීමට සහෝදර පරම්පරාව මුණුබුරා බිනිබිරිය ඔක්කොම එකතු වෙලා බන්දේසීක තියලා මෙන්න පුතේ අපේක්ෂකත්වය කියලා බාර දුන්නා. මම ගිය දුෂ්කර ගමන ඔබලා දන්නවා. එක එක වෙට්ටු දැම්ම, එක එක ප්‍රශ්න මතු වුණා, එක එක අභියෝග නිර්මාණය වුණා, එක එක කොන්දේසි ඉදිරිපත් කරා. කිසිම කොන්දේසියකට මේ සජිත් ප්‍රේමදාස යටත් වුණේ නැහැ, යටත් වෙන්නේත් නැහැ. සජිත් ප්‍රේමදාසව කොන්දේසි වලට යටත් කරන්නටත් බැහැ. ඒ නිසා මිත්‍රවරුනි, මම ඔබලට කියන්න කැමති, මම කොන්දේසි වලට වහල් වෙන පුද්ගලෙක් නෙමෙයි. මම කොන්දේසි වලට රට පාවල දෙන මිනිස්සෙක් නෙමෙයි. මම මගේ ආදරණීය මාතෘභූමිය පාවල දෙන්නේ නැහැ. මම හදවතින්ම මගේ රට, මගේ මාතෘභූමිය රකින්නවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මහව ප්‍රදේශයේදී ජනතාව ඇමතු සජිත් ප්‍රේමදාස මහතා ලාබාලම තරුණම ජනාධිපතිවරයා හැටියට තමුන්නාන්සේලා මේ හයිය මට ලබා දෙනකොට මම ඔබලට කියනවා, ඒ ආබාධිත රණවිරු පවුල් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරු පවුල් වෙනුවෙන් මම පොරොන්දුවක් දෙනවා. අනිවාර්යෙන්ම මේ රටේ සුභ සාධන සංස්කෘතිය තුළ රණවිරු පරපුරට සුභ සාධනය ලබා දීම රටේ ප්‍රමුඛතම කාර්යභාරය බවට මම පත් කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.